ආයුබෝවන් දරුවනේ අද මම යාට අරගෙන ඉන්නේ කාබනික රසායන විද්‍යාවෙන් හයිඩ්‍රෝකාබන පිළිබඳවයි මුලින්ම අපි බලමු මොනවද මේ හයිඩ්‍රෝකාබන කියන්නේ කියලා හයිඩ්‍රෝකාබන කියන්නේ හයිඩ්‍රජන් සහ කාබන් පමණක් අඩංගු සංයෝගය කියන්නේ හයිඩ්‍රජන් කාබන් කියන මූලද්‍රව්‍යයන් දෙකෙන් පමණක් සමන්විත සංයෝග වලට අපි කියනවා හයිඩ්‍රෝකාබන කියලා ඒ වගේම තමයි මේ හයිඩ්‍රෝකාබන අපිට වර්ග කරන්න පුළුවන් මේ විදිහට අපිට හයිඩ්‍රෝකාබන වර්ග කරන්න පුළුවන් එකක් තමයි ඇලිෆැටික හයිඩ්‍රෝකාබන අනිත් එක තමයි ඇරොමැටික හයිඩ්‍රෝකාබන මුලින්ම අපි බලමු මොනවද මේ ඇලිෆැටික හයිඩ්‍රෝකාබන කියන්නේ කියලා ඇලිෆැටික හයිඩ්‍රෝකාබන කියන්නේ ව්‍යුක්ත ධාතු කාබනික සංයෝග. පෙර ව්‍යුක්ත ධාතු කාබනික සංයෝගේ තවදුරටත් කොටස් දෙකකට බෙදෙනවා අචක්‍රීය සහ චක්‍රීය කියලා. අචක්‍රීය කියද්දී අපිට ගන්න පුළුවන් ඇල්කේන ඒ වගේම ඇල්කීන ඒ වගේම ඇල්කයින ඊළඟට බලමු චක්‍රීය ඇලිෆැටික චක්‍රීය හයිඩ්‍රෝකාබන කියන්නේ මොනවද කියලා ඇලිෆැටික චක්‍රීය හයිඩ්‍රෝකාබන විදිහට අපිට ගන්න පුළුවන් සයික්ලොහෙක්සීන් මේ තියෙන්නේ සයික්ලොහෙක්සීන් वाला हाइड्रोकार्बन मुलिम हाइड्रोकार्बन सदृश श्रेणी මේ වලට පෙන්නලා තියෙන සදෘශ ශ්‍රේණි අපිට කතා කරන්න තියෙන ඇල්කේන ඇල්කීන සහ ඇල්කයින වල සදෘශ ශ්‍රේණි වල පළවෙනි සමාජිකයන් තුන්දෙනාම තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. අපි මුලින්ම බලමු මොනවද මේ සදෘශ ශ්‍රේණි වල ලක්ෂණ කියලා. බලන්න වලට පේන ඇති කාබන් ගණන එකින් එක වැඩි වීමක් තියෙනවා. කාබන් එක 2 3 විදිහට මෙතන දෙකෙන් පටන් ගන්න ඇල්කීනයක් නිසා 2 3 4 විදිහට सदृश्रेणी අනියත කියන්නේ ළඟම තියෙන සමාජිකයන් අතර වෙනස සම්වේලාවෙම CH2 කාණ්ඩයක් වෙනවා. ඒ වගේම අපි බලමු මේකට පොදු සූත්‍රයක් ගොඩනගන්න පුළුවන් දෙ කියලා. පොදු සූත්‍රයක් අපිට ගොඩනගා ගන්නවා නම් අපිට පුළුවන් වෙනවා කාබන් ඉන්නවා කියන්නේ කාබන් N සංඛ්‍යාවක් තියෙනවා නම් හයිඩ්‍රජන් 2N සංඛ්‍යාවට දෙකක් එකතු කරලා තමයි ඇලි කියන සෑදෙන. එහෙනම් පොදු සූත්‍රය වෙන්නේ CN2NH 2N+2 කියන පොදු සූත්‍රයෙන් අපිට පුළුවන් ඕනම කාබන් ගානකට අදාළව හයිඩ්‍රජන් ගාන අඳ ගන්න. දැන් උදාහරණයක් විදිහට කාබන් 3 අපිට තියෙනවා. ඊළඟට කාබන් 4 ගත්තොත් කාබන් 4ක් නම් හයිඩ්‍රජන් වෙන්න ඕන 4 වරක් 2 8යි 2යි 10ක්. මේ විදිහට අපිට පොදු සූත්‍රයක් මගින් ඕනම කාබන් සංඛ්‍යාවකට අදාළ හයිඩ්‍රජන් සංඛ්‍යාව හඳුනගන්න පුළුවන්. ඊළඟට බලමු ඇල්කීන වල පොදු සූත්‍රය. ඇල්කීන වල පොදු සූත්‍රය වෙන්නේ CN ප්‍රමාණයක් නම් හයිඩ්‍රජන් වෙන්නේ 2N ප්‍රමාණයක්.
उदाहरण කියන්නේ සිග්මා බන්ධයට අමතරව ෆයි බන්ධනය හදන්න හයිඩ්‍රජන්ලා දෙන්නේ කයි වෙන්න ඕන නිසා තමයි මෙතන දෙකක් අයින් වෙලා තියෙන්නේ. කියන්නේ ධන දෙක මෙතන නැතුව යන්නේ. ඊළඟට බලමු ඇල්කයින වල ඇල්කයින ගත්තාම CN ප්‍රමාණයක් තියෙනවා නම් H2N මෙතන ත්‍රිත්ව බන්ධනයක්. ඒ කියන්නේ සිග්මා බන්ධනයක් සහ ෆයි බන්ධන දෙකක් තියෙනවා. ඒ නිසා තවත් හයිඩ්‍රජන් දෙන්නෙක් අඩු වෙන්න ඕන. එහෙමනම් මෙතනින් තවත් හයිඩ්‍රජන්ලා දෙන්නෙක් අඩු වුණාම එනවා ඍණ දෙක කියලා. ඒ කියන්නේ CN H2N ඍණ දෙක තමයි ඇල්කයින වල පොදු සූත්‍රය වෙන්නේ. අපි උදාහරණයකින් බලමු ඊළඟ කාබනට කාබන් 5යි නම් C5යි H වෙනවා. 10න් 2ක් ගියාම 8යි. ඒ කියන්නේ C5යි H 8 තමයි ඊළඟ සාමාජිකය වෙන්නේ. මේ විදිහට අපි බලමු එහෙනම් සදෘශ ශ්‍රේණියක් කියන්නේ මොකද්ද කියලා. සදෘශ ශ්‍රේණියක් කියන්නේ අනුයාත සාමාජිකයන් අතර CH2 කාණ්ඩයක වෙනසක් සහිත වන පොදු අණුක සූත්‍රයක් හා එකම රසායනික ලක්ෂණ පවතින සංයෝග ශ්‍රේණියක්. නමුත් කාබන් සංඛ්‍යාව මත මෙයලගේ භෞතික ගුණ වෙනස් වෙන්න පුළුවන්. හැම වෙලාවෙම භෞතික ගුණ වෙනස් වෙනවා. හැබැයි ඒ වෙනස් වීම සිදු වෙන්නේ ක්‍රමානුකූලව. මොකද ක්‍රමානුකූලව තමයි කාබන් ගාන වැඩි වෙන්නේ. මේ නිසා මෙයලගේ භෞතික ගුණ ක්‍රමානුකූලව වෙනස් වෙනවා. රසායනික ගුණ ගොඩක් කියලාට එකම රසායනික ගුණ තමයි පවතින්නේ. ඊළඟට අපි බලමු හයිඩ්‍රෝකාබන වල භෞතික ගුණ කිහිපයක් සලකලා මේ හයිඩ්‍රෝකාබන වල භෞතික ගුණ පිළිබඳ සලකා බැලීමේදී අපිට අත්‍යවශ්‍ය වෙනවා හයිඩ්‍රෝකාබන වල ව්‍යුහය. මේ හයිඩ්‍රෝකාබන වල ව්‍යුහය ගැන කතා කරද්දී හයිඩ්‍රෝකාබන වල තියෙන කාබන් සහ හයිඩ්‍රජන් කියන පරමාණු අතර බන්ධන එමෙයින් ඒ වගේ බන්ධන නිර්ද්‍රව්‍ය බන්ධන වෙනවා. එමනම් හයිඩ්‍රෝකාබන කියන්නේ නිද්‍රව්‍ය සංයෝග. නිද්‍රව්‍ය සංයෝග ද්‍රවීය ද්‍රාවක කියන්නේ ජලය වගේ ද්‍රවීය ද්‍රාවක සමග හයිඩ්‍රජන් බන්ධන හදාගන්නේ නැහැ. ඒ නිසා ජලය වගේ ද්‍රාවකවල ද්‍රවණය වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම මේ වගේ අණුවල තියෙන දුබල වැන්ඩවල් බල මේ නිසා මේවල ද්‍රවාංකව තාපාංක සාපේක්ෂව අඩුයි. සාපේක්ෂව කියන්නේ මේ අණුක ස්කන්ධ සහිත මධ්‍යසාර වගේ සංයෝගවල සාපේක්ෂව මේවල ද්‍රවාංක තාපාංක අඩු වෙනවා. නමුත් ශ්‍රේණියක පහළට යද්දීම කියන්නේ කාබන් සංඛ්‍යාව හයිඩ්‍රජන් සංඛ්‍යාව වැඩි වීමේදී අණුක ස්කන්ධ අණු විශාලත්ව වැඩි වීමේදී වැන්ඩවල් බලවල ප්‍රබලතාවයේ වැඩිවීම නිසා ද්‍රවාංක තාපාංක පහළට වැඩිවීමක් සිදු වෙනවා. ඒ වගේම තමයි මෙයලගේ ශාඛා දාම වැඩි වුණා. අපි උදාහරණයක් ගමු පෙන්ටීන් කාබන් පහක් තියෙනවා. මේ පෙන්ටීන් මේ විදිය රේඛීය දාමයක් නැතුව අපි ශාඛාවක් ඇති කරොත් ඒ කියන්නේ කාබන් හතරයි මේ විදිහට අගින්දත් පුළුවන්. ඒ වගේම තවත් ශාකණයක් කෙරුවොත් කාබන් 3යි 5යි කාබන් මේ විදිහට ශාඛා දාමය වැඩි වෙන තරමට මේකට වඩා මේක ශාඛා දාම වැඩි මේකට වඩා මේක වැඩි මේ වැඩි වෙන තරමට අර වැන්ඩවල් බල ඇති කර ගැනීමේ හැකියාව අඩු වෙනවා. මේ නිසා ද්‍රවාංක තාපාංක ශාඛා දාම වැඩි වෙන තරමට ද්‍රවාංක තාපාංක අඩු වීමක් සිදු වෙනවා. මේ විදිහට අඩු වීමට හේතුව තමයි වැන්ඩවල් වල ප්‍රබලතාවය අඩු වීම. ඒ කියන්නේ ඉරසිට පහළට ශාකණේ වැඩි වෙලා වැන්ඩවල් වල ප්‍රබලතාවය අඩු වෙනවා. මේ නිසා ද්‍රවාංක තාපාංක අඩු වීමක් සිද්ධ වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ හයිඩ්‍රෝකාබන යටතේ ඇල්කේන පිළිබඳවයි. අපි මුලින්ම බලමු ඇල්කේන වල ව්‍යුහය ගත්තහම කාබන් හයිඩ්‍රජන් බන්ධන තමයි පවතින්නේ මෙන්න මේ විදිහට. ඒ වගේම තමයි මේ කිසිම ෆයි බන්ධනයක් නැහැ. මේ තනි බන්ධන තියෙන මේ තනි බන්ධන සියල්ල අපුන සිග්මා බන්ධන වෙනවා. මේ නිසා මේවට අපි කියනවා සම්පෘක්ත හයිඩ්‍රෝකාබන කියලා. මොකද ෆයි බන්ධනයක් තිබුණොත් තමයි ෆයි බන්ධනේ ඡේදනය වෙලා වෙනත් පරමාණු වලට ආදේශ වෙන්න පුළුවන් වෙන්නේ. මේ නිසා මෙවැනි බන්ධන අපි කියනවා සම්පෘක්ත බන්ධන කියලා. ඒ කියන්නේ ඇල්කේන කියන්නේ සම්පෘක්ත හයිඩ්‍රෝකාබන. ඒ වගේම තමයි මේ සිග්මා බන්ධනය කියන්නේ තමයි ප්‍රබල බන්ධනයක්. මේ නිසා මේ බන්ධනය කඩන්න අපහසු වෙනවා. මේ හේතුව නිසා මේවල ප්‍රතික්‍රියාශීලීත්වය ඉතාමත්
අඩු වෙනවා ඒ වගේම මේ කාබන් සහ හයිඩ්‍රජන් අතර සහ කාබන් කාබන් අතර විද්‍යුත් ඍණතා වෙනසී තාමත් අඩු නිසා මේ වල මේ කාබන් මතවත් හයිඩ්‍රජන් මතවත් ඉහළ ධනතාවයක් හෝ ඉහළ ඍණතාවයක් ඇති වෙන්නේ නැහැ මේ නිසා මේ බන්ධන වල ද්‍රවීයතාවය තාමත් අඩුයි මේ හේතුව නිසා මේ වල ප්‍රතික්‍රියාශීලීත්වය තාමත් අඩු වෙනවා මේ නිසා අපිට කතා කරන්න තියෙන ඇල්කේන වල ප්‍රතික්‍රියා යටතේ ක්ලෝරිනීකරණය කියන යාන්ත්‍රණය තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ ක්ලෝරිනීකරණය සාමාන්‍යයෙන් ඇල්කේන වල සිද්ධ වෙන ප්‍රතික්‍රියාව ඊළඟට බලමු ඇල්කේන වල ක්ලෝරිනීකරණය කියන්නේ මොකක්ද කියලා ඇල්කේන ක්ලෝරිනීකරණයදී සිද්ධ වෙන්නේ ඇල්කේන අණුව ක්ලෝරින් අණුවක් සමග ප්‍රතික්‍රියා කිරීමයි ඊට පස්සේ අපිට තියෙනවා ඇල්කේන ක්ලෝරිනීකරණයේ යාන්ත්‍රණය මෙම යාන්ත්‍රණයේදී සිද්ධ වෙන්නේ එක් ප්‍රතික්‍රියාවක ඵලය ඊළඟ ප්‍රතික්‍රියාවේ ආරම්භක ද්‍රව්‍ය වෙමින් ප්‍රතික්‍රියා පටිපාටියක් ඔස්සේ තමයි යාන්ත්‍රණය සිදු වෙන්නේ මේ නිසා අපි මේ සිදුවීමට අපි කියනවා දාම ප්‍රතික්‍රියා කියලා මේ ඇල්කේන ක්ලෝරිනීකරණය දාම ප්‍රතික්‍රියා විදිහට තමයි සිදු වෙන්නේ අපි බලමු මුලින්ම මේ දාම ප්‍රතික්‍රියා ප්‍රධාන පියවර තුනකින් සිදු වෙනවා පළවෙනි පියවර තමයි දාම ආරම්භක පියවර මේ දාම ආරම්භක පියවරේදී සිදු වෙන්නේ පාරජම්මූල කිරණ හමුවේ يعني ඉස්සරිත ආලෝකයේ හමුවේ ක්ලෝරින් අණුව සම විච්ඡේදනය වෙමින් නැතිවන මුක්ත කාණ්ඩක හරහා ඒ කියන්නේ දාම ආරම්භ පියවරේදී ක්ලෝරින් අණුවම මේ විදිහට ක්ලෝරින් අණුව දැම්මොත් මේ සම විච්ඡේදනය අපි සම විච්ඡේදනය පෙන්වන්නේ මේ බන්ධනේ මේ විදිහට දෙපැත්තට අර්ධ ඊතල මගින් කියන්නේ දෙපැත්තට මේ බන්ධනේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා මේ ඉලෙක්ට්‍රෝන දෙක පරමාණු දෙකට එක බැගින් මේ විදිහට යනවා මෙම ගිහිල්ලා ඇති වෙනවා ක්ලෝරින් මුක්ත කාණ්ඩක දෙකක් මේ විදිහට ක්ලෝරින් අණුව කැඩීමට බන්ධනය විකිරණය වීමට අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ පාරජම්බුල කිරණ මගින් ඒ කියන්නේ විසරිත ආලෝකය හැමේ තමයි මෙම ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ මෙමගින් සමවිච්ඡේදනය මගින් මුක්ත කාණ්ඩක ඇතිවීමක් සිදු වෙනවා විසරිත ආලෝකය පීච්මි වලින් පෙන්වන්න පුළුවන් ඊළඟට කතා කරනවා දාම ප්‍රචාරණ පියවර දෙවෙනි පියවර තමයි දාම ප්‍රචාරණ පියවර දාම ප්‍රචාරණ පියවරදී සිද්ධ වෙන්නේ දැන් මුක්ත කාණ්ඩක වැයවීමයි නැවත නිපද වීමයි තමයි සිදු වෙන්නේ මේකෙදි මේ CH4 අපි ගත්තොත් C H4 වල තියෙන මේ හයිඩ්‍රජන් බන්ධන සියල්ලම ක්ලෝරින් පරමාණු වලින් ආදේශ වීමක් තමයි දාම ප්‍රචාරණ පියවරේදී සිදු වෙන්නේ. මේක සිදු වෙන්නේ මුක්ත කාණ්ඩක මගින් තමයි ශක්තිය ලබා ගන්න. මොකද මේ පියවරෙන් සඳහා විසරිත ආලෝකය අවශ්‍ය වෙන්නේ නැහැ. පළවෙනි පියවරේදී يعني ආරම්භ පියවරේදී පමණයි විසරිත ආලෝකය අවශ්‍ය වෙන්නේ. අපි බලමු මේ දාම ප්‍රචාරණ පියවර කොහොමද සිදු වෙන්නේ කියලා. දාම ප්‍රචාරණ පියවර මුලින්ම එනවා අපි දාම ආරම්භක පියවරෙන් ඇති කරගත්තු ක්ලෝරින් මුක්ත කාණ්ඩකේ එනවා මේ ක්ලෝරින් මුක්ත කාණ්ඩකේ ඉලෙක්ට්‍රෝනය තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා මේ තනි ඉලෙක්ට්‍රෝනය දීලා මේ CH බන්ධනය විදිනවා මේ CH බන්ධනය විදින්නේ සම විච්ඡේදනය ඒ නිසා මේකේ තීතල අර්ධ තීතල අදිනුනේ මේ තනි ඉලෙක්ට්‍රෝනය මේ ක්ලෝරින් මුක්ත කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝනය එකට වෙලා හැදෙනවා HCl ඒ වගේම තමයි මේ බන්ධනේ මේ එක ඉලෙක්ට්‍රෝනයක් තමයි මෙතන ඉවත් වෙන්නේ මෙතන සමවිච්ඡේදනයක් වෙන්නේ ඒ හින්දා අර්ධීතල අපි භාවිත කරනවා මේ තනි ඉලෙක්ට්‍රෝනය මේ කාබන්ට දීලා මෙතන හැදෙනවා CH3 කියන මුක්ත කාණ්ඩක දැන් CH3 මුක්ත කාණ්ඩක ඇති වෙනවා ඊළඟට අපි බලමු මොකද වෙන්නේ කියලා ඊළඟට මේ CH3 මුක්ත කාණ්ඩකේ තමයි ඊළඟ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ CH3 මුක්ත කාණ්ඩකේ මේ තනි ඉලෙක්ට්‍රෝනය පුළුවන් දැන් ක්ලෝරින් අණුවක ක්ලෝරින් පරමාණුක වෙන් කරන්න එතන බන්ධනය විඝටනය කරන්න. එතන මේ ඉලෙක්ට්‍රෝනයයි මේ ක්ලෝරින් ක්ලෝරින් අතර තියෙන මේ බන්ධනය කැඩිලා ඉලෙක්ට්‍රෝනයට තුලා හැදෙනවා. පළවෙනි ක්ලෝරින් ආදේශිත ඇල්කේනය
CH3Cl එවැගේම තමයි මෙතන බන්ධනය මේ ක්ලෝරින් දෙක ඉලෙක්ට්‍රෝනයක් දීලා අනිත් ඉලෙක්ට්‍රෝනය මේ ක්ලෝරින් ද දෙනවා මෙතන ඇති වෙනවා ක්ලෝරින් මුක්ත කන්නකි මේ විදිහට නැවතත් ක්ලෝරින් මුක්ත කන්නකිය නැවතත් පහර දෙනවා මෙතනින් මදිමු ක්ලෝරින් මුක්ත කන්නකිය පහර දෙනවා තවත් දැන් මෙතන තියෙන්නේ एक क्लोरीन के नेक आदेश रिक्चर सान्योगे में विधियती है ना में सान्योगे में बंधने तावत सीएच बंधने खड़ना एक अदर दिन में विधि है तमाई तानी इलेक्ट्रॉन है वैगिन तमाई एक दुएने क्या ने क्लोरीन उत्तर कांड के इलेक्ट्रॉन है में तन पहाड़ देना में तानी इलेक्ट्रॉन है क्या क्या तमाई सीए दान මේ විදිහට තනි ඉලෙක්ට්‍රෝනක් ඇවිල්ලා මෙතන හැදෙනවා මුක්ත කන්නකය මේ බන්ධනය කැඩලා මොකද මෙතනත් වෙන්නේ සම විච්ඡේදනයක් අර්ධ ඊතර තමයි අපිට භාවිත කරන්න ඕන මෙතනදී හැදෙන අතුරට CH2Cl කියන මුක්ත කන්නකයයි මේ දෙක එකතු වෙලා හැදෙනවා HCl ඊළඟට නැවත මේ මුක්ත කන්නකය තමයි ඊළඟ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ දැන් තියෙනවා CH2Cl කියන මුක්ත කන්නකයේ නැවත ක්ලෝරීන් අණුවකට සම්බන්ධ වෙනවා. මේ විදිහට ක්ලෝරීන් අණුවක් විඝටනය කරලා නැවත මේ ඉලෙක්ට්‍රෝනයයි මේක එකතු වෙලා CH2Cl2 කියන සංයෝගය ඇති කරනවා. CH2 Cl2 කියන සංයෝගය ඇති වෙනවා. ඒ වගේම තමයි මේ මුක්ත කන්නකයක් ඉතිරි වෙනවා මේ ක්ලෝරීන්ට තව ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න. Cl මුක්ත කන්නකය. ඉන්පසු නැවත ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. Cl මුක්ත කන්නකය. නැවත ප්‍රතික්‍රියා කරනවා දැන් තියෙන්නේ CH H Cl Cl කියන සංයෝගය. මේ මුක්ත කන්නකයේ මේ ඉලෙක්ට්‍රෝනයයි මේ බන්ධනයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනෙකුයි එක හයිඩ්‍රජන් ඉවත් වෙනවා මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝනයයි ඉලෙක්ට්‍රෝනය කාබන්ට ලබා දීලා එතන මුක්ත කන්නකයක් ඇති කරනවා ඒ අනුව හැදෙනවා CCl2 CH Cl2 කියන මුක්ත කන්නකය සහ HCl ඊළඟට බලමු තව ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා මෙතන CHCl2 කියන මුක්ත කන්නකය තියෙනවා අපි බලමු එක මහමු CHCl2 මුක්ත කන්නකය නැවත පහර දෙනවා එතකොට ක්ලෝරින් අණුවට පහර දීලා සම්විච්ඡේදනයක් සිදු වෙන්නේ මේ මුක්ත කන්නකයේ इलेक्ट्रॉन है क्लोरीन के में इलेक्ट्रॉन को यार कैसे हद देना हां सी एच सीएल 3 කියන සංයෝගය සහ सीएल දින මුක්ත කන්නකය ඊළඟට ඇති වෙනවා මේ सीएल මුක්ත කන්නකය නැවත අවසාන වශයෙන් පහර දෙනවා CL කියන මුක්ත කන්නකය නැවත පහර දෙනවා දැන් ඉතිරිලා තියෙන CH CL 3 කියන සංයෝගය මෙන්න මේ CH බන්ධනය කඩනවා මෙන්න මේ විදිහට කඩලා ඇති වෙනවා CCl 3 කියන මුක්ත කන්නකය සහ HCl කියන සංයෝගය ඊළඟට බලමු ඉන්පසු CCl3 කියන මුක්ත කන්නකය නැවත ක්ලෝරීන් අණුවක සමවිච්ඡේදනයක් සිදු කරනවා සිදු කරලා CCl4 කියන ඵලයේ සෑදෙනවා Cl මුක්ත කන්නකය කියනවා තවදුරටත් අපිට ඉදිරියට යන්න බැහැ මොකද Clම හයිඩ්‍රජන් පරමාණු ක්ලෝරීන් පරමාණු මගින් ආදේශ වෙලා ඉවරයි එතකොට මෙතනින් අපි
දාම ප්‍රචාරණ පියවර නවත්වන්න පුළුවන්. ඊළඟට අවසාන වශයෙන් දාම අවසන් පියවර. මේ දාම අවසන් පියවරේදී සිදු වෙන්නේ මුක්ත කන්නක දෙකක් එකතු වෙලා උදාසීන අනුසාධනා. මෙහිදී මුක්ත කන්නක වැයවීම සිදු වෙනවා. මේ වැයවීම සිදු වෙන ප්‍රතික්‍රියා රාශියක් ඇති වෙන පුළුවන්. මොකද ඕනම මුක්ත කන්නක දෙකක් එකිනෙක සම්බන්ධ වෙලා උදාසීන අනුසාධන පුළුවන්. උදාහරණයක් බලමු. අපි ක්ලෝරීන් කියන මුක්ත කන්නක දෙකක් එකතු වුණා. මේ ක්ලෝරීන් මුක්ත කන්නක දෙකේ ඉලෙක්ට්‍රෝන දෙක එකතු වෙලා හැදෙන්න පුළුවන් Cl2 අණුව. ඒ වගේම ඊළඟට හැදෙන CH3 මුක්ත කන්නක කියන්නේ මේ මුක්ත කන්නක Cl මුක්ත කන්නක එකතු වෙන්න පුළුවන්. එහෙම එකතුනොත් හැදෙනවා CH3 Cl. ඒ වගේම CH3 මුක්ත කන්නක දෙකක් එකතු වෙන්න පුළුවන්. ඒ වගේ මුක්ත කන්නක දෙකක් එකතුනොත් හැදෙනවා CH3CH3. ඒ කියන්නේ C2H6 කියන ඇල්කේන. ඒ වගේම ඊළඟ මුක්ත කන්නක ගත්තොත් CH2Cl මුක්ත කන්නක ගන්න පුළුවන්. ඒකයි CH3 මුක්ත කන්නක එකතු වෙන්න පුළුවන්. එහෙම එකතුනොත් හැදෙනවා CH3CH2Cl කියන සංයෝගයේ මේ විදිහට දාම අවසන් පියවරේදී ඕනම මුක්ත කන්නක දෙකක් එකිනෙක එකතු වෙලා උදාසීන අණු මේ විදිහ උදාසීන අණු සෑදීම සිදු වෙනවා. ඒ වගේම මේ දාම අවසන් පියවරේදී සෑදෙන මේ අණු වලට අපි කියනවා සුළු ඵල කියලා. අපි දාම ප්‍රචාරණ පියවරේදී සෑදෙන ප්‍රධාන අණු වලට කියනවා අපි ප්‍රධාන ඵල කියලා. ඊළඟට අපි කතා කරන්නේ ඇල්කීන. ඇල්කීනියක් කියන්නේ කාබන් කාබන් අතර බන්ධන දෙකක් තියෙනවා. එකක් සිග්ම බන්ධනයක් එකක් ෆයි බන්ධනයක්. මේ ෆයි බන්ධනය නිසා අපි මුලදී ඉස්සලා කතා කරපු ඇල්කේන සම්බන්ධයෙන් ගත්තාම ඇල්කේන වල ප්‍රවෘතුනේ සිග්ම බන්ධන පමණයි. කාබන් කාබන් හෝ කාබන් හයිඩ්‍රජන් අතර සිග්ම බන්ධන පමණයි. මේ සිග්ම බන්ධන හටන්න අමාරු. ඒ නිසා ඒක ප්‍රතික්‍රියාශීලීත්වය තමයි අඩු. නමුත් ඇල්කීන වල පොවතින මේ සිග්ම බන්ධනයට අමතරව පොවතින මේ ෆයි බන්ධනය නිසා මේ ඇල්කීන අසම්පෘප්ත වෙලා තියෙනවා. ඒ වගේම මේ ෆයි බන්ධනය කඩන්න පහසුයි. මේ නිසා තමයි අපි වල අසම්පෘප්තයි කියන්නේ මේ සිග්ම බන්ධනය නිසා. මේ නිසා මේකට හැකියාව තියෙනවා මේ බන්ධනය පහසුවෙන් කඩාගෙන තවත් පරමාණු දෙකක් සම්බන්ධ කරගන්න. අපි මේකට කියනවා ආකලනය වීම කියලා. ඒ වගේම තමයි මේවල පවතින්නේ මේ සිග්ම බන්ධනය ආශ්‍රිතව පවතින්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි ස්ථානයක්. ඒ නිසා ඉලෙක්ට්‍රෝෆයිල් කෙරෙහි තමයි ප්‍රධාන වශයෙන් ප්‍රතික්‍රියා සිදු කරන්නේ. ඒ නිසා මේවල ලාක්ෂණික ප්‍රතික්‍රියාවෙ ඉන්නේ ඉලෙක්ට්‍රෝෆිලික් ආකලන ප්‍රතික්‍රියා. අපි දැන් බලමු ඇල්කීන වල ප්‍රතික්‍රියා යටතේ ඉලෙක්ට්‍රෝෆිලික් ආකලන ප්‍රතික්‍රියාවක්. පළවෙනි ප්‍රතික්‍රියාව විදිහට අපි ගන්නවා හයිඩ්‍රජනීකරණය. මේක උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය කියලා කියනවා. මොකද මේ හයිඩ්‍රජනීකරණය සිදු වෙන්නේ ඒ කියන්නේ ඇල්කීනයකට හයිඩ්‍රජන් අණුවක් ආකලණය වීමක් තමයි සිදු වෙන්නේ. මේ ආකලණය සිදු වෙන්නේ උත්ප්‍රේරක විදිහට පැටිනම් පැලඩියම් නැත්නම් නිකල් එක රත් කිරීම සිදු කරන්න ඕන. මෙම රත් කිරීම සිදු කරපුවාම මේ ෆයි බන්ධනය කැඩිලා මේ හයිඩ්‍රජන් අණුවේ තියෙන හයිඩ්‍රජන් පරමාණු දෙක මේ කාබල දෙන්නමත මේ විදිහට එකතු වෙනවා CH3 CH2 CH3 මේ විදිහට. මේක තමයි කියන්නේ උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය කියලා. ඊළඟට අපි බලමු මේකේ යාන්ත්‍රණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ යාන්ත්‍රණයේදී තමයි අපි කොහොමද මේ ඉලෙක්ට්‍රෝන වල ගමන් මාර්ගය පැහැදිලිව පෙන්වන්න ඕන යාන්ත්‍රණයකදී. බලන්න මෙතනදී හයිඩ්‍රජන් අණුවක් මේ විදිහට තියෙනවා. මේක විෂම විච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මේ හයිඩ්‍රජන් අණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම මෙතනට ගමන් කරනවා. මෙතන තියෙන ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන දෙක මේ හයිඩ්‍රජන්ට ලබා දෙනවා. මේම ලබා දීම නිසා මේ බන්ධනය මෙහෙට තල්ලු වෙලා මේ කාබන් මත තමයි මේ හයිඩ්‍රජන්ව සම්බන්ධ වෙන්නේ. අපි බලමු ඊළඟට මොකද හැදෙන ඵලය කියලා. මේ ඵලය වෙන්නේ මේ හයිඩ්‍රජන් මේ කාබන් මතට එනවා. ඒ වගේම මේ ඉලෙක්ට්‍රෝනයේ මේ තල්ලු වීම නිසා මේ කාබන් මත ධන ආරෝපණයක් ඇති වෙනවා. මේ විදිහට CH3 CH මේ කාබන් මත ධන ආරෝපණයක් ඇති වෙනවා. ඒ වගේම
මේ කාබන CH2 කියන කාබන හයිඩ්‍රජන් දෙකයි තියෙන්නේ මේ හයිඩ්‍රජන්වත් මේ කාබනවත් සම්බන්ධ වෙනවා එතන CH3 වෙනවා ඒ වගේම තමයි මේ හයිඩ්‍රජන් ඍණ ආරෝපිත වෙනවා මේක හිතකරණයක් නෙමෙයි ඍණ ආරෝපණයක් මොකද ඉලෙක්ට්‍රෝන දෙකම මේ හයිඩ්‍රජන් ලබාගෙන ඒකපර මෙතනදී මේ අණුවට ඒ කියන්නේ ඇල්කීනයට පළවෙනිම පහර දෙන්නේ මේ H+ කියන ඉලෙක්ට්‍රෝෆයිල් එක. එහෙමනම් මේ මේකේ ඉලෙක්ට්‍රෝෆයිල් වෙන්නේ H+. ඒ වගේම තමයි මෙතන තියෙනවා H3. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් වැඩි. මෙතන ඉලෙක්ට්‍රෝනයක් අඩු කාබු කැටයමක් තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝනය මේ කාබන්ට දීලා හැදෙනවා. හලයක් විදියට CH3 CH2 CH3 කියන ඵලයක් මේක තමයි හයිඩ්‍රජනීකරණය කියන්නේ ඇල්කීනයක හයිඩ්‍රජනීකරණය යාන්ත්‍රණය වෙන්නේ. ඒතර හයිඩ්‍රජනීකරණය ඵලය මේකයි. මේ තමයි හයිඩ්‍රජනීකරණ යාන්ත්‍රණය වෙන්නේ. ඊළඟට අපි බලමු හැලජනීකරණය. හැලජනීකරණයේදී උදාහරණයක් විදියට බ්‍රෝමිනීකරණය කියන්නේ බ්‍රෝමින් නාමකය තමයි කතා කරන්නේ. බ්‍රෝමින් නාමකය සිදු වෙද්දී කාබනික මාධ්‍යයක් විදියට CCl4 යොදා ගන්නවා. මේ විදිහේ කාබනික මාධ්‍යය තුළ බ්‍රෝමින් නාමකය වෙද්දී මේ ද්විත්ව බන්ධනය, ඒ කියන්නේ ඇල්කීන වල තියෙන ද්විත්ව බන්ධනය සයිබන්ධනය ඉවත් කරලා ගිහිල්ලා බ්‍රෝමීන් අණුවේ බ්‍රෝමීන් පරමාණු දෙක කාබන් පරමාණු දෙක මත මෙන්න මේ විදිහට එකතු වීම තමයි ආකර්ෂණ සිද්ධ වීම තමයි අපි හැලජනීකරණය කියන්නේ. CH2 මෙතන බ්‍රෝමීන් එක පරමාණුකුත් මෙතන අනිකුත් පරමාණුවත් ආකර්ෂණය වීම සිදු වෙනවා. ඒ වගේම තමයි ඊළඟට අපි බලමු යාන්ත්‍රණය මොකද වෙන්නේ කියලා. මේ යාන්ත්‍රණයේදී වැදගත් වෙන අපිට ද්විත්ව බන්ධනය තියෙනවා. ඒ වගේම බ්‍රෝමීන් අණුවක් තියෙනවා. මෙතනදී මේ යාන්ත්‍රණය ගැන සලකලා බලද්දි බලන්න මෙතන තියෙනවා කාබන් ද්විත්ව බන්ධනය මෙතන ෆයි බන්ධනය තියෙනවා මේ ෆයි බන්ධනය කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි එහෙනම් මෙතන බන්ධන කැඩෙනවා මෙතන සම්පූර්ණයෙන් බ්‍රෝමීන් ඉලෙක්ට්‍රෝන දෙකම ගන්නවා මෙතන Br ධන කියන අයනය හැදෙනවා මේ Br ධන අයනය තමයි ඉලෙක්ට්‍රෝෆයිල් විදිහට ක්‍රියා කරන්නේ එහෙනම් මේ බන්ධන මේ ෆයි බන්ධනය තියෙන ඉලෙක්ට්‍රෝන දෙක මේ Br ධනට දෙනවා මේ දීලා මෙයා හදනවා මෙන්න මේ වගේ විදිහට චක්‍රීය විදිහක් CH3 CH මෙතන පණි බන්ධනයක් දැන් ඉතුරු වෙනවා CH2 ඒ වගේම මෙතන මේ විදිහේ Br ධන කියන චක්‍රීය කාබු කැටයමේ සහිත අතරමැදි ඵලයක් සාදනවා ඒ වගේම තමයි මේ චක්‍රීය කාබු කැටයම අමතරව හැදෙනවා මෙතන දින Br ඍණ කියන අයනය ඊළඟට මෙතන තියෙන මේ ඇල්කයි සාමන බවදන ඉලෙක්ට්‍රෝන විකාශනයේ හේතුවෙන් මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන මෙතන Br මතට එකතු වෙලා මෙතන ධන ආරෝපණයක් ප්‍රේරණය වෙනවා මේ ඍණ Br ඍණ අයනය මේ කාබන් සමග සම්බන්ධ වෙනවා ඉන්පසු හැදෙනවා මෙන්න මේ විදිහට CH3 CH Br මේ Br තමයි මේ යන්නේ ඊළඟට CH2 Br මේ Br කියන්නේ මෙතනින් කැඩිලා ලැබෙන Br මේ විදිහට අවසාන ඵලය ලැබෙනවා මේක තමයි බ්‍රෝමිනීකරණයේ යාන්ත්‍රණය වෙන්නේ අපි ඊළඟට බලමු හයිඩ්‍රෝ හැලජනීකරණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා හයිඩ්‍රෝ හැලජනීකරණය කියන්නේ හයිඩ්‍රජන් හෙලයිඩ් එක ආකර්ෂණය සිද්ධ වීම ඒ කියන්නේ හයිඩ්‍රජන් හෙලයිඩ් ගත්තම අපිට පුළුවන් HCl HBr HI මේ විදිය හයිඩ්‍රජන් හෙලයිඩ් තියෙනවා මේවල බන්ධන දිග මේ අතර වැඩි වෙගෙන යනවා මේ බන්ධන දිග වැඩි වෙද්දී බන්ධනවල ශක්තිය අඩු වෙලා ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා එහෙනම් ප්‍රතික්‍රියාශීලීත්වය මේ විදිහට වැඩි වීමක් සිද්ධ වෙනවා ඊළඟට බලමු උදාහරණයක් විදිහට ඇල්කීනයක හයිඩ්‍රෝ හැලජනීකරණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා උදාහරණයක් විදිහට අපි ගමු සාමාන්‍ය ප්‍රතික්‍රියාශීලීත්වය තියෙන HCl මේක ද්‍රවීය ද්‍රවීය HCl ද්‍රවීය HCl සමග
ප්‍රතික්‍රියාවේදී මාකෝනිකොෆ් නීතියට අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මාකෝනිකොෆ් නීතිය කියන්නේ මේකේ මේ වඩා විද්‍යුත් ධන කාණ්ඩය කියන්නේ HCl ගත්තාම මේ හයිඩ්‍රජන් කියන කාණ්ඩය සම්බන්ධ වෙන්නේ හයිඩ්‍රජන් පරමාණු වැඩි කාබන්ට. ඒ කියන්නේ මේ හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්න ඕන මේ කාබන්ට. ඒ හින්දා මෙතන CH3 වෙනවා. මෙතන Cl සම්බන්ධ වෙන්නේ නම් මේ කාබන්ට මෙතන Cl වෙනවා. මේ විදිහට තමයි ප්‍රධාන ඵලය ඇති වෙන්නේ. සුළු ඵලය මේකේ ප්‍රතිවිරුද්ධව ඇති වෙනවා. ඒ කියන්නේ මෙතනට හයිඩ්‍රජන් උත් මෙතනට Cl උත් සම්බන්ධ වෙන සුළු ඵලයක් තියෙනවා. නමුත් ප්‍රධාන ඵලය ඇති වෙන්නේ මේ විදිහට. අපි ඊළඟට බලමු මේකේ යාන්ත්‍රණය මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. යාන්ත්‍රණයේදී අපි මුලින්ම මේක ඇදගෙන යමු. CH3 CH CH2 HCl එක දවියයි. මේ නිසා මේක පවතින ඩෙල්ටා ධන සහ ඩෙල්ටා ඍණ විදිහට. මේ නිසා මෙතන මේ බන්ධන ඉලෙක්ට්‍රෝනය ක්ලෝරින් ලබා ගන්නවා. මෙතන ඉලෙක්ට්‍රෝෆයිල් එක කියන්නේ H+ එක ඇති කරනවා පහසුවෙන්ම. ඊන්පසු මෙතන මේ 5 ඉලෙක්ට්‍රෝන මේ H2 ලබා දීමින් ඇති කරනවා කාබු කැටායනය. මේකේ කාබු කැටායනය CH3 CH මෙතන ධන ඇති වෙනවා. මෙතන CH3 මේ විදිහට කාබු කැටායනය ඇති කරනවා. මේ කාබු කැටායනය ඇති කරාට පස්සේ මෙතන මේ විදිහට කාබු කැටායනය ඇති කරනවා. ඒ වගේම තමයි මෙතන ඉතුරු වෙනවා මෙතන Cl ඍණ අයනය ඇති වෙනවා. ඉන්පසු මේ Cl ඍණ අයනය ඍණාරෝපණය ඉලෙක්ට්‍රෝනය මෙතන කාබුවට ලබා දෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා දීලා ක්ලෝරින් බන්ධනයක් ඇති කරනවා. අවසාන ඵලය ඇති වෙනවා. අවසාන ඵලය වෙන්නේ CH3 CH Cl CH3. මෙන්න මේ අවසාන ඵලය ඇති වෙන මේ හයිඩ්‍රෝ හැලජනීකරණය යාන්ත්‍රණය එහෙම නැත්නම් හයිඩ්‍රජන් හේලයිඩ ආකලනය යාන්ත්‍රණය තමයි මේ කතා කරේ. නමුත් මෙතනදී කාබනික පෙරොක්සයිඩ මාධ්‍යය දිනා මෙතන අපිට කාබනික පෙරොක්සයිඩ පෙරොක්සයිඩ මාධ්‍යදී ප්‍රධාන ඵලයේ විදිහට ලැබෙන්නේ ඉස්සෙල්ල ලැබෙන සුළු ඵලය කියන්නේ මෙතන CH2 මෙතන Cl සම්බන්ධ වෙන මේ කාබනට මෙතනට හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා. මෙන්න මේක තමයි කාබනික පෙරොක්සයිඩ මාධ්‍යයේදී ප්‍රධාන ඵලය වෙන්නේ. කියන්නේ මාකෝනිකොෆ් නීතියට ප්‍රතිවිරුද්ධව තමයි මේක සිද්ධ වෙන්නේ. මේකට අපි කියනවා ප්‍රති මාකෝනිකොෆ් නියමය කියලා. එතකොට ඒ අනුව තමයි කාබනික පෙරොක්සයිඩ මාධ්‍යයේදී මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට මෙතන මේක තමයි ප්‍රධාන ඵලය. ඉස්සෙල්ල ප්‍රධාන ඵලය ලැබුණු ඵලය සුළු ඵලය වෙනවා. ඊළඟට අපි බලමු ඇල්කීන සජලනය. මේ ඇල්කීන සජලනය කරන්නේ ජල අණුවක් ඇල්කීනයට සම්බන්ධ වීමයි. මේ සඳහා අවශ්‍ය වෙනවා තනුක සල්ෆියුරික් අම්ලය. මේ තනුක සල්ෆියුරික් අම්ලය ඇති විට ජල අණුවක් මේ 5 බන්ධනය කැඩිලා සම්බන්ධ වීමක් සිදු වෙනවා. H ධන සහ OH ඍණ විදියට මෙතන ප්‍රධාන ඵලය වෙන්නේ මාකෝනිකොෆ් නියමයට අනුව ලැබෙන ඵලය. ඒ කියන්නේ ලැබෙන සංයෝගයේ වඩා විද්‍යුත් ධන කාණ්ඩය කියන්නේ H ධන. මේ H ධන සම්බන්ධ වෙන්න ඕන හයිඩ්‍රජන් වැඩියෙන්ම තියෙන මේ කාබන්ට. ඒ කියන්නේ ප්‍රධාන ඵලය ඇති වෙද්දී මේ කාබන් වලට OH කාණ්ඩය සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට CH3 CH OH CH3. ඒ වගේම තමයි සුළු ඵලයේ විදියට මාකෝනිකොෆ් නියමයට ප්‍රතිවිරුද්ධ ඵලය ලැබෙනවා. ඒ කියන්නේ CH3 මෙතනදී OH එක මේ කාබන්ට හයිඩ්‍රජන් මේ කාබන්ට ඇති වෙන ඵලය තමයි සුළු ඵලය වෙන්නේ. CH3 CH2 CH2 OH කියන සුළු ඵලය ලැබෙනවා. මේ විදිහට අපිට ගන්න පුළුවන් සජලනයේ ඇල්කීනවල ප්‍රධාන ඵලය හා සුළු ඵලය. ඉන්පසු අපි බලමු ඇල්කීනවල සාන්ද්‍ර සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාව මොකක්ද වෙන්නේ කියලා. අපි සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය එදුවාම සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ තියෙන H ධන සහ HSO4 ඍණ කොටස් දෙක මේ
फाइव बंधने हर हा संबंध निमक सिद्ध लगे मैं फल सी एच थ्री सी एच ओ एस ओ टू ओ मे विधि ऑक्सीजन परमाणु संबंध में एक अभी मे विधि इलाट सी एच टू सी एच थ्री वेना हाइड्रोजन को संबंध में इन पास मैं जल तुक जल तुकमे जल मेतन ओ एच संबंध सी एच थ्री सी एच ओ एच सी एच थ्री मिगता सल्फ्यूरिक अम्ल प्रतिक्रिया बल यांत्रण मित्र यांत्रण सिद्धवे मित्र तीन दिबंधन अलखी ने सल्फ्यूरिक अम्ल यांत्रण पे मित्र बंधन इलेक्ट्रॉन ऑक्सीजन लबागण हाइड्रोजन लबादेन मे फाइव बंधन इलेक्ट्रॉन हाइड्रोजन लबादेन इलाक बल फल मेकिंग मेतन मे अलफाइड इलेक्ट्रॉन विकाशन सह मे काबन मतम ऋण आरोपण वैवे मे काबन मत ऋण आरोपण सह मेक मे यशन को मे काबन तम संबंध मेद मे सी एच 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 संबंध मे इलेक्ट्रॉन मेतन डील मेतन एच संबंध सह मे काबन धन वे धन वे ऑक्सीजन समग समा संबंध मेतन सी एच 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 सी एच मे एच इवे मे को संबंध ओ एस ओ एच विद्य इन पशु अभी जल तंक करना जल तंक करी मिथन एच दान जल मतकोट मिथन तीन एच दान मिथन संबंध सिद्धवा सिद्धा सारी फल एच सी एच एच सी सी एच थ्री एच मिथन ओ एच संबंधन मेतमा अवसान फल अवसान फल मेती फलम फल मेती फलम फल अंदर मेरे फल मेती अवसान फल अवसाने मध्य सहायक लभन साम्लेन समग प्रतिक्रिया मे मेलस एलकीनवल इलेक्ट्रोफिलिक आकलन प्रतिक्रिया अवसान वेनवा इलंगट कथाकरणे एलकीनवल ऑक्सीकरण मे ऑक्सीकरणे सिद्धवे कराने अभी दुबल ऑक्सीकारक समग दुबल ऑक्सीकारक अपने वेव प्रतिकारक उदाहरण पूर्वा मे वेव प्रतिकारक की अने सोडियम कार्बोनेट हमे क्षारीय पोटेशियम परमैंगनेट वलट मे विधियट वेव प्रतिकारक हमे OH खांड देखा कोई फाइव बंधन का डला OH खांड देखा संबंध में सिद्ध है ने मेरे में भी दिया था CH3 CH CH2 मित्र बंधन फाइव बंधन के लिए ला मित्र संबंध है ना OH खांड देखा मित्र नंदी आप इधर अंदर गाने पूर्व में
ඇල්කේන ඇල්කීන වලින් වෙන් කර හඳුනා ගැනීම සඳහා මේක යොදා ගන්න පුළුවන්. මොකද මේකේ පොටෑසියම් පර්මැංගනේට් කියන්නේ දම් පැහැති සංයෝගයක්. මේ දම් පැහැති පොටෑසියම් පර්මැංගනේට් අවර්ණ වෙනවා. ඒක අමතරව මෙතන ඇති වෙනවා මැංගනීස් ඩයොක්සයිඩ් කියන අවක්ෂේපය ඇති වෙනවා. මේ අවක්ෂේපය අපිට වෙනම හඳුනා ගන්න පුළුවන් කළු දුඹුරු පැහැති අවක්ෂේපයක්. එහෙමනම් වේ ප්‍රතිකාරකයේ හැමේ ඇල්කීන ෆයිබන්දනේ කඩලා OH කාන දෙකක් සහිත සංයෝග හදනවා. මේවලට අපි කියනවා ඩයෝල කියලත්. මේ ඩයෝලයක් ඇති කරනවා. ඊට අමතරව අපිට අඳුනා ගැනීමකට උදව් ගන්න පුළුවන්. මොකද පොටෑසියම් පර්මැංගනේට් වල දම් පැහැය අවර්ණීම සහ මේ කළු දුඹුරු අවක්ෂේපය ඇතිවීම නිසා. මෙලෙස කාබනික රසායන විද්‍යාවේ ඇල්කේන ඇල්කීන කොටස් දෙකකින් ප්‍රතික්‍රියාව සම්මනවා. ඉන්පසු ඇල්කයින වල ප්‍රතික්‍රියාවෙන් හම්බෙමු. ඔබ සැමට ආයුබෝවන්.